නවසීලන්තයේ ජීවත් වෙන ශ්‍රී ලාංකික අපි වෙනුවෙන්ම සිංහලෙන් මුද්‍රණය වන එකම පුවත්පත ශ්‍රී ලංකන්ස් පුවත්පත. ඉතින් මේ පිළිබඳව නවසීලන්තයේ ජීවත් වෙන හැමෝම මේ වෙනකොට දන්නවා. ඒ විතරක් නෙමෙයි ඔබ දන්නවා ශ්‍රී ලංකන්ස් පුවත්පතට සමගාමීව අපි YouTube channel එකකුත් ආරම්භ කරලා තියෙනවා. ඉතින් YouTube channel එක හරහත් මේ වෙනකොට විවිධ වැඩසටහන් තුළින් අපි ඔබේ ආලින්දයට ඇවිල්ලා ඉන්නවා. අද දවසේත් අපි සූදානම් වෙන්නේ ඒ වගේම විශේෂ කතා බහක් ආරම්භ කරන්නයි. දුලිත් ඇන්තනි ගුණසේකර. දුලිත්ව අපි අඳුරන්නේ ඔහු ශ්‍රී ලංකන් පුවත්පත සහයිට සමගාමී විකාශය වන YouTube channel එකේ මාධ්‍ය කණ්ඩායමේ සමාජිකයෙක් වීම නිසා. නමුත් අද දවසේදී අපේ කතාබහට අපි දුලිත්ව එකතු කරගන්න හේතු වුණේ නව ශ්‍රීලන්තයේ තුල ඔහු විශේෂ ජයග්‍රහණයක් ලබා ගැනීම. අපි මේ දේ මොකද්ද කියලා කතාබහ කරන්නට කලින් මුලින්ම දුලිත් කවුද කියලා අඳුනාගෙන ඉමු. අයිබෝන් දුලිත්. අයිබෝන් කාංචනා. ඉතින් දුලිත් ජීවත් වෙන්නේ නව ශ්‍රීලන්තයේ ඕක්ලන්ඩ් අගනුවර. මම ජීවත් වෙන්නේ ඉතාමත් ගොඩක් දුරින්, ඒ කියන්නේ මම ඉන්නේ නෙල්සන් වල. නමුත් අපි මේ දවස්වල ගනුදෙනු කරන්නේ හැමෝම Zoom තාක්ෂණය හරහා. ඉතින් අදත් දුලිත් අපේ ඉල්ලීම අනුව Zoom තාක්ෂණය ඔක්සේ අපේ කතාබහට එක් වෙලා තිනවා. ඔබට ගොඩාක් ස්තුතියි දුලිත් අද ඔබේ කාලය අප වෙනුවෙන් වින් කරාට. ඉතින් අපේ කතාබහ ආරම්භ කරන්න කලින් කියන්නක දුලිත් ඔයා කොහොමද නව ශ්‍රීලන්තයට ආවේ, කොයි කාලේද, මොන විදිහටද ආවේ, පාසලෙන් අවුට් වෙලාද ආවේ, ඒ විස්තර ටිකක් අපිට කියන්නක බලන්න. මම සාන්ත ජෝසප් විදුහලේ ආදි ශිෂ්‍යෙක්. මගේ පාසල් අවධිය ඉවර කරලා මම 2016 තම නව ශ්‍රීලන්තයට එන්නේ මයි এডুকেෂන්ස් වලට. ඉතින් ඒ ආවම මම ආවේ ෆිල්මින් ඉගෙන ගන්න. ඉතින් ලංකාවෙත් මම පොඩ ඒ වගේ ෆිල්ම් වැඩ කරලා තියෙනවා. ඉතින් ෆිල්ම් වලට ගොඩක් පැෂන් එකක් තිබ්බ ඉස්සරද. ඉතින් මං නිව්සීලන්ඩ් වලට ඇවිල්ලා UB කොලේජස් වල මගේ පළවෙනි පාඨමාලා වැදෑරුවා ඇනිමේෂන් ඇන් ෆිල්ම් ප්‍රොඩක්ෂන්. ඊට පස්සේ ඇඩ්වාන්ස් ස්ක්‍රීන් ප්‍රොඩක්ෂන් කියන ඒ පාඨමාලා අවුරුදු දෙකක් පුරාට ස්ටඩි කරලා මම ජොබ් ෆෝස් එකට, ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට එන්ටර් වුණේ. හොඳයි දුලිත්, ඇත්තටම මම ඉස්සෙල්ලාම තමයි ඇහුවේ ලංකාවේ ඉඳලා කෙනෙක් මේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක ඉගෙන ගන්න නව ශ්‍රීලන්තයට ආවා කියලා. මොකද ගොඩක් අය ඒකවුන්ටන්සි එහෙම නැත්නම් වෙන වෙන ඒවා තමයි හයර් ස්ටඩීස් වලට මෙහෙට එන්නේ. ඔබ හිතනවද ඔබ ඒ තෝරාගත්ත මාධ්‍ය හෝ ඔබ ඒ තෝරාගත්ත උසස් අධ්‍යාපන ඒ හොඳයි කියලා? කියන්නේ ඒක ඔබට වටිනවා කියලා හිතනවද මේ රටට ඇවිල්ලා ඉගෙන ගන්න? ක්‍රියේටිව් ඉන්ඩස්ට්‍රීස් කියන්නේ ගොඩක් හැමෝම කරන ජාතිය දෙයක් නෙමෙයි, ටිකක් රිස්ක් එකක්. ඒ වගේ දෙයක් ඉගෙන ගන්නත් හිතන එක මට ගොඩාක් ආස හිතුනේ. මම ආස දේ ස්ටෝරි එකක් කියන්න, ස්ටෝරි නිර්මාණය කරන්න තමයි ගොඩක් ආසාව තිබ්බ ඉස්සෙල් ඉඳන්ම. ඉතින් නව ශ්‍රීලන්තය ගොඩාක් හිතට වැදුනා ශ්‍රී ලංකාව ඉන්න කාලේ ඉඳන්. මොකද පීටර් ජැක්සන්, ලෝඩ් ඔෆ් ද රින්ග්ස්, හොබිඩන්ස් වගේ කතාමාලා ඉස්සර මම ගොඩක් ආසාවෙන් බැලුවා. ඉතින් නිව්සීලන්ඩ් කිව්වම ගොඩාක් ඒවා තමා මගේ ඔළුවට ඉස්සර ඔලිවට වැදුනේ. ඉතින් මං හුඟක් ආස හිතුනේ ඒක තමයි නව ශ්‍රීලන්තේ ෆිල්ම් කියන සබ්ජෙක්ට් එක ඉගෙනගෙන ඉස්සරහට ස්ටෝරි ටෙලර් කෙනෙක් වෙන්න. ඉතින් ගොඩක් හොඳයි නව ශ්‍රීලන්තේ ෆිල්ම් ඉගෙන ගන්න. ඒත් එකම අපිට කියන්නක බලන්න, ඔබ දැන් මේ වෙනකොට නව ශ්‍රීලන්තේ මොන වගේ චිත්‍රපටි, නාට්‍ය මේ වගේ ඒවට සම්බන්ධ වෙලා තියෙනවද? කොහොමද ඒ තත්ත්වය? එහෙම නැත්නම් ඔබගේ රැකියාව කුමක්ද දැන්? රාජනා, දැන් මම වෘත්තියෙන් ගුරුවරයෙක්, ආචාර්යවරයෙක්. මම ඉගෙන ගන්න ආපු UB කොලේජ් වලම මම දැන් ලෙක්චර් කෙනෙක් විදියට, ටියුටර් කෙනෙක් විදියට කටයුතු කරනවා. එතනින් ගෙහාට ගියාම පස්සේ ඉන්ඩස්ට්‍රි එකේ මේ UB ජොබ් එකට කලින් මම ප්‍රොඩක්ෂන් 100කට එහා ස්ක්‍රීන් ප්‍රඩක්ෂන්, මියසික් වීඩියෝස්, කමර්ෂල්ස්, ෂෝට් ෆිල්ම්ස්, ෆීචර් ෆිල්ම්ස් එවගේ ගොඩක් ලෝකල් ඉන්ඩස්ට්‍රි එකේ, ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන්න අවස්ථාවක් හම්බුණා. ඉතින් මගේ ලෝකල් වැඩ ගොඩක් TV NZ වල යන ෂෝස් දක්වා ගිහිල්ලා තිනවා. ෂෝට්ලන් ස්ට්‍රීට් වගේ TV සීරීස් වල මම ඇත්තටම මගේ ලයිටින් පැත්තෙන් මට මගේ දායකත්වය දෙන්න පුළුවන් වුණා. ඉතින් මම UB කොලේජ් එකෙන් ග්‍රැජුවේට් වුණාට පස්සේ මට හම්බුනේ මගේ පළවෙනි ජොබ් එක සංස්කාරකවරයෙක් විදියට, එඩිටර් කෙනෙක් විදියට, එඩිටර්/වීඩියෝග්‍රාෆර් කෙනෙක් විදියට ප්‍රොඩක්ෂන් හවුස් එකක. ඉතින් ඒකතන අවුරුද්දක් හිටියට පස්සේ එතනින් ගත්ත කන්ටැක්ට්ස් ටිකකින් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට එන්ටර් වෙලා මගේ ස්පෙෂලයිසේෂන් උනේ එතනින් පස්සේ ගොඩාක් ලයිටින් ඇන්ඩ් කැමරා.
ඉතින් එතනින් එහාට ගියාම මට ගොඩක් ඉන්ටර්නැෂනල් ප්‍රොඩක්ෂන්ස් ගොඩක මගේ දායකත්වය දෙන්න සහ ඔපචුනිටි එකක් හම්බුණා Netflix ප්‍රොඩක්ෂන් හොලිවුඩ් ෆීචර් ෆිල්ම්ස් වලට දක්වාම මගේ නම යන්න තරම් ඉතින් නම් වශයෙන් කිව්වොත් මගේ පළවෙනි ඉන්ටර්නැෂනල් ප්‍රොඩක්ෂන් එක තමයි ට්‍රයංගල්ස් කියලා නිව්සීලන්ඩ් වල මගේ එක තමයි මගේ පළවෙනි ඉන්ටර්නැෂනල් එකන පයිලට් සීරීස් එකක් මේ ෆිල්ම් කරා ඒකෙන් පටන් ගත්තට පස්සේ මට Shadow in the Cloud ඒක හොලිවුඩ් ෆීචර් ෆිල්ම් එකක් ඒක මේ ළඟදි තිර ගත වුණා ඒ වගේම Sweet Tooth කියන Netflix TV series එකේ first season එක ඒකේ day player කෙනෙක් විදියට වැඩ කරන්න මට අවස්ථාව හම්බුණා ඒ වගේම BBC TV series එකේ The Wilds කියලා TV series එකක වැඩ කරන්න හම්බුණා ඉතින් ඔය වගේ international production ගණනාවක වැඩ කළා දැන් ඉස්සරහට මගේ ඊළඟ වැඩ කරපු Netflix production එක එන්න නියමිතයි ඒකේ නම Cowboy Bebop ඒක තාම Netflix එකට දාලා නැහැ ඇත්තටම දිගම job එක Netflix series වල වැඩ කරපු ඉතින් ඒ වගේ jobs ගණනාවක international jobs ගණනාවක වැඩ කරන්න මට අවස්ථාව හම්බුණා ඔදුලිත් ඒ වගේම අද අපි ඔබ අපේ කතාබහට එකතු කරගන්න විශේෂම හේතුව උනේ ඔබ විසින් ළඟදී අධ්‍යක්ෂණය කරපු worthy of the කියන මේ ඉංග්‍රීෂ් ෆිල්ම් එක ගැන අපි මුලින්ම ඒක ගැන පොඩ්ඩක් හඳුන්වා දීලා ඉමුද ඔව් කාංචනා worthy of the කියන්නේ 1940s war time drama එකක් මේක සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වුණාක් මට ඉස්සර ඉදම්ම ආසාවක් තිබ්බා මේ පීරියඩ් පීස් ඒ කියන්නේ වෝ ටයිම් ඒ වගේ 1940s එරා එකේ චිත්‍රපට හදන්න worthy of the උපත ලබන්නේ එහෙමයි කතාව ගැන කිව්වොත් මේකේ ගොඩක් මම පෙන්වන්න උත්සාහ කරන්නේ යුද්ධය නිසා ඉංග්‍රීසි වලින් මම කිව්වේ how war affecting for bad parenting මොනවාද ට්‍රැජික් consequences වෙන්න පුළුවන් මොනවාද යුද්ධය නිසා ඇතිවන අතුරු ප්‍රතිඵල Die a hero or I stay away. They took my gun, Father, but I did what you said, to charge ahead and never back down. Walkers, we charge ahead and we never back down. We never, ever back down. We have our hope for the future as a free nation of free people. New Zealand is ready. Worthy of the කතාව ටිකක් unique. මොකද worthy of the සාමාන්‍යයෙන් 1940s war time drama කියවම් ගොඩක් අයට මැවෙන්නේ යුද්ධය පෙන්වන කතාවක් කියලා ඒක උනාට worthy of the කතාව යුද්ධයක් පෙන්වන්නේ නැහැ අපි ඒක පෙන්වන්නේ යුද්ධය නිසා ගෙදල් වල ඉන්න උදවිය ඉන්න ඒ බය ඒ භීතිය සහ ඒගොල්ලන් ගන්න තීරණ නිසා කොහොමද යුද්ධේ ඉන්න අයට ඒක බලපාන්නේ කියන විදිය තමයි පොඩි අන්තිම plot twist එකක් එක්ක worthy of the කතාව අන්න එහෙම තමයි නිර්මාණය වෙන්නේ ඒ වගේම දුලිත් මට දැනගන්නට ලැබුණා ඔබගේ චිත්‍රපටය මෙහි නවසීලන්තයේ චිත්‍රපටි තරඟයකටත් ඇතුළත් කරලා තියෙනවා කියලා අපිට ඒ ගැනත් පුංචි විස්තරයක් කියන්නකෝ නවසීලන්තයේ මේක අපි ෆිල්ම් කරේ වයිකාටෝ කියන ප්‍රාන්තයේ හැමිල්ටන් කේම්බ්‍රිජ් ටියාරෝහා වගේ ග්‍රාමයන් වල තමයි මේ ෆිල්ම් එක අපි ෂූට් කරේ ඉතින් මේ චිත්‍රපටය එහෙ ෂූට් කරපු එකක් හින්දා අපිට එහෙ ෆිල්ම් ෆෙස්ටිවල් එකක් ආවා මිස්ටිෆ්ලෙක්ස් කියලා ෆිල්ම් ෆෙස්ටිවල් එකක් ඉතින් අපි අපේ චිත්‍රපටය යන්නේ හේතුව නිසා අපි දැම්මා ඒ ෆිල්ම් ෆෙස්ටිවල් එකට ඉතින් ඒකේ දාපු ජජ් බෝඩ් එක අපි රේජ් කරලා කිව්වා ඒගොල්ලන් ගොඩක් කැමති වුණා මේ වගේ ෆිල්ම් එකක් ඒගොල්ලන්ගේ ග්‍රාමේ මොකද ඕක්ලන්ඩ් කියවම ටිකක් ලොකුයි ඊට පස්සේ පොඩ්ඩක් එහාට ගියාම වයිකාටෝ තියෙන්නේ ඉතින් වයිකාටෝ වල මම ඕක්ලන්ඩ් වලින් ක්‍රූ එකක් අරන් ගිහිල්ලා තමයි වයිකාටෝ මේ ෆිල්ම් එක ඇතුළේ. ඉතින් ඒගොල්ලන් ගොඩක් කැමති වුණා. ඉතින් ඒ ෆිල්ම් එකෙන් ඒ ෆිල්ම් ෆෙස්ටිවල් එක තියෙන්නේ තව ඉස්සරහට. ඒ වුණාට අපි ෆිල්ම් එකට ෆිල්ම් ෆෙස්ටිවල් එකට සිලෙක්ට් වෙලා ජයග්‍රහණයකුත් අවාර්ඩ් එකකුත් අපේ ෆිල්ම් එකට හම්බුණා. ඉතාමත් සන්තෝෂයි දුලිත් ඔබගෙන් ඒක අහන්න ලැබීම. මොකද වර්තමානයේ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් ලෝකයේ කරා යනකොට
ඔබටත් ඔය වගේ ඔබගේ නම නවසීලන්තයේ තුලින් ඉදිරිපත් වෙලා ලෝකයටත් යන්න අවස්ථාව ලැබෙන එක ගැන අපි ඉතාම සතුටු වෙනවා. ඉතින් දුලිත් ඔබ කොහොමද දැන් ඔබ කිව්ව ඕක පැරණි කතාවක් ආශ්‍රයෙන් තමයි චිත්‍රපටය ගොඩනැගිලා තියෙන්නේ කියලා. ඔබ කොහොමද මේ කරුණ හොයාගත්තේ? ඔබට කොහොමද නවසීලන්තයේ තුලදී මේ වගේ පැරණි කතා හොයාගෙන ඒක චිත්‍රපටයක් කරා ගෙන යන්නට තරම් කොහොමද උදව් උපකාර ලැබුණේ? කාගෙන්ද කොහොමද ඔබ පරිසරය හදාගත්තේ? මේ චිත්‍රපටය පිටපත මගේ මම කෝරයිට මගේ පළේන මම තමයි පළේනින්ම ලිව්වේ. ඉතින් මට ඕන වුණා මේක මගේ ටාගට් මාකට් එක. එහෙම නැත්නම් මගේ ටාගට් ඔඩියන්ස් එක උනේ නිව්සීලන්ඩ් සහ ඕස්ට්‍රේලියානු ටාගට් මාකට් එක. ඉතින් ඒගොල්ලන්ට රීච් කරද්දි මට ඕන වුණා මේ ඉංග්‍රීසි වලින් ඒගොල්ලන්ගේ ඩයලොග්, ඒගොල්ලන්ගේ ස්ලෑන්ග්ස්, ඒගොල්ලන්ට කැමති ඒගොල්ලන්ට ගොඩාක් හුරු ස්ක්‍රිප්ට් එකක් පිටපතක් ලියාගන්න. ඒකට මම සාෂා මෝගන් කියලා ඉන්ව කාගිල්වර රයිටර් කෙනෙක්ව අපි ඇත්තරම ඒකත් රසවත් කතාවක්. ඉතින් අපි මම සාෂාත් එක්ක මම කලින් වැඩ කරලා තිනවා. මේ ඔක්කොම කනෙක්ෂන් හැදලා තියෙන්නේ මම ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරලා හදාගත්ත කනෙක්ෂන්ස් මත, නෙට්වර්ක් මත තමා මේ හැමෝම වර්ඩි ඔෆ් දී එකට උදව් උපදව් කරන්න ආවේ. ඉතින් සාෂාව හම්බුණා. මං සාෂාට කිව්වා මේ මට මේ වගේ ස්ක්‍රිප්ට් එකක් තියෙනවා, මට ආස මේක 1940s වෙන්න ඔයාට උදව් කරන්න පුළුවන් කිව්වා. මෙයා එක පයින්ම ස්ක්‍රිප්ට් එක අරගෙන ඩ්‍රාෆ්ට් දෙක තුනක් අපි මේව කරා. ඉතින් අන්තිම වෙද්දි කතාව ලියන්න ලං වෙද්දි අපිට ඩ්‍රාෆ්ට් 28ක් මේ ෂෝට් ස්ටෝරි එකක් ඒවනස් ඩ්‍රාෆ්ට් 28ක් 30ක් ඉදිරි වෙන්න අපි ඒ ගැන අපේ මොකද මේක හිස්ට්‍රි එකක් මේ කාංචනා කිව්වා වගේ මේක හිස්ට්‍රි එක. ඉතින් හිස්ට්‍රි එකේදී අපිට කතා හදන්න බෑ. කතාව ඇකුරේට්ම වෙන්න ඕන. අගාව හරියටම ටක්කෙටම තියෙන්න ඕනේ. ඉතින් අපි ඒ 1940s අපි ගොඩාක් රිසර්ච් කරා. ගොඩාක් මියුසියම්ස් වලට ගිහිල්ලා පොත් අරගෙන ඒ රිසර්ච් එක මොකද මේකේ කතාව බැටල් ඔෆ් ක්‍රීට් 1941 වල උන බැටල් එකක් ගැන තමයි මේ කතාව පාදක වෙන්නේ. ඉතින් ඒ කතාව මුල ඉඳන් අගටම අපිට රිසර්ච් කරන්න පුළුවන් වුණා. ඉතින් ඒවත් එක්ක රිසර්ච් කළා. මම කතාව පිච් කරාම මගේ ආර්ට් ඩිපාර්ට්මන්ට් එකේ ආර්ට් ඩිරෙක්ටර් ප්‍රොඩක්ෂන් ඩිසයිනර් මේවට ඇතුල් කරගෙනම තමයි කතාව ලියන ස්ටේජ් එකේම අපි කතා ලිව්වේ. මේ කතාව ලියන්න පටන් ගන්න ඇත්තම අවුරුදු 3කට කලින්. ඔව් දුලිත්, ඇත්තටම ඔබ කිව්වා මේ සම්පූර්ණ ෆිල්ම් එකටම මෙහි නළු නිළියෝ තමයි ඔබ තෝරගත්තේ කියලා. ඉතින් කොහොමද කළු කොල්ලෙක් මේ සුදු අයව හසුරවනකොට ඒගොල්ලන්ගෙන් ලැබිච්ච දායකත්වය කොහොමද? කාස්ටින් ප්‍රොසෙස් එකේ අපිට මේ නැක්ටර්ස්ලා තුනක් හිටියා. මිස්ටර් වෝකර්, මිසිස් වෝකර් සහ චාලි කියන තුන්දෙනා තමයි අපිට මේන් කාස්ට් එක විදිහට ගන්න ඕනුනේ. ඉතින් මිස්ටර් වෝකර් චරිතයට ගත්තේ නවසීලන්තයේ ගොඩාක් ප්‍රසිද්ධ චරිතයක්, ගොඩාක් රංගන ජීවිතයේ ඉහළටම ගිය චරිතයක් වන මයිකල් හර්ස්ට්. ඉතින් මයිකල් හර්ස්ට් ඕගලන් දන්නේ හර්කියුලිස් යන කතාමාලාවේ 1993, 1994, 1995 ආපු කතාමාලාවේ ලිලෝයස් කියන කැරක්ට එක රඟදරපු පුද්ගලයා මයිකල් හර්ස්ට්. ඉතින් එයා ගොඩාක් හොලිවුඩ් වලත් ප්‍රසිද්ධ පුද්ගලයෙක්. දැන් මේ වන විට එයා ඩිරෙක්ටර් කෙනෙක්. ඉතින් ඔගලන් ස්පාටකස් බල්ල තියෙනවා නම්, සීන බල්ල තියෙනවා නම්, ඒ වගේ කතා මාලා ගොඩක ඩිරෙක්ටවරයෙක් තමයි මේ මයිකල් හර්ස් කියන්නේ. මයිකල්ගේ කන්ටැක්ට් එක දීලා අපි ඒජන්ට් කතා කරා. ඒජන්ට් කතා කරද්දී කෙලින්ම මයිකල් මට කෝල් එකක් අනිත් පැත්තට අරගෙන කිව්වා, "දුලි, I want to take this role" කියලා. ඉතින් ලොකු ජයග්‍රහණයක් මයිකල් වගේ නවසීලන්තයේ ප්‍රධානම චරිතයක්, ගොඩාක් එක්ස්පීරියන්ස් වෙන චරිතයක් මේ ෆිල්ම් එකට සම්බන්ධ කර ගැනීම ගැන. ඒ වගේම අනිත් චරිත මිසිස් වෝකර් වෙනීසා, වෙනීසා අපි දරන ක්‍රොනිකල්ස් ඔෆ් නානියා වගේ චිත්‍රපටවලට එයා සහභාගී වෙලා තියෙනවා. ඒ වගේම නවසීලන්තෙත් ගොඩාක් ටීවී සීරීස් වල ගොඩාක් චරිත රඟපාලා තියෙන හොඳ ටැලන්ටඩ් කැරක්ටර් එකක් වෙනීසා රිඩල්. ඊට පස්සේ චාලි කියන කැරක්ටර් එක චාලියට ගත්තේ අපි ලයිනස් කියලා. ලයිනස් එක මම කලින් වැඩ කරලා තියෙනවා ෆීචර් ෆිල්ම් එකක. ඉතින් ලයිනස් ඇත්තනම ලයිනස්ගේ ලුක් එක තිබ්බ 1940s වල ඒ වගේම කොල්ලෙක්ගේ වගේ. ඉතින් මම ලයිනස්ගෙන් ඇත්තනම ගිහිල්ලා ඇහුවා මේ ඔයාට මේ ලුක් එක තියෙනවා, මේ ස්ක්‍රිප්ට් එකක් තියෙනවා, කැමතිද එන්න කියලා. ඉතින් එයා එකපයින් හා කිව්වා. කාලයක් තිබ්බ ප්‍රැක්ටිස් කරන්න, ඩයලොග්ස් එයාගේ ඇක්ටිං පොඩ්ඩක් හදන්න තිබ්බා. ඒ වුණාට ගොඩක් හොඳට අන්තිමට ලයිනස්ගේ ඇක්ටිං සහ ශේස්ත්‍රේ ප්‍රවීණයන්ගේ ඇක්ටිං එක්ක
ලස්සනටම මේ කතාව මෑවුණා. වගේම චයිල්ඩ් ඇක්ටර්ස්ලා අපි ඔක්කොම ගත්තේ වයිකාටෝ වලින්. ඉතින් අපි හිතනවා එක කරේ. ඉතින් ළමයි 3 දෙනෙක් ගත්ත ෂෝට් ෆිල්ම් එකට මගේ පළවෙනි අත්දැකීම ළමයි එක්ක ළමයිව ඩිරෙක්ට් කරන. ඉතින් ඒක වෙනමම කලාවක් අමුතුම දෙයක් ළමයිව ඩිරෙක්ට් කරද්දි ගොඩාක් ඉවසීම තියෙන්න ඕනේ. ඒගොල්ලන් විදියට හිතන්න ඕනේ. ගොඩක් දේවල් මම ඉගෙන ගත්තා මේ වර්ඩි ඔෆ් ది ඩිරෙක්ට් කරද්දි. ඉතින් මේ ළමයිගේ රෝල්ස් වලට ඔඩිෂන්ස් 20කට එහා අපි කරා. මේ හරි කැරක්ටර් එක තෝරගන්න. ඉතින් ඇත්තටම ෆිල්ම් එකට ලොකු සාධාරණයක් මගේ කාස්ට් එක කරා වර්ඩි ඔෆ් ది වලට. මම පොඩි පොඩි කොටස් දැක්ක ඇත්තටම ඔබේ ෆිල්ම් එකේ. ඒ පරිසරය කොහොමද ඔබ නිර්මාණය කරගත්තේ? ඒ පරිසර නිර්මාණය කරන්න කවුද ඔබට උදා වුනේ? මේ ඔබේ චිත්‍රපටය සඳහා දායකත්වයේ රංගන දායකත්වයෙන් සහ ප්‍රොඩක්ෂන් එක කරන්න කොහොමද මෙහි අයගෙන් ඔබට ලැබුණු සහයෝගය? ප්‍රොඩක්ෂන් ඕවර්වියු එක ගත්තොත් ඇත්තරම මේ කමන් කිව්වා වගේ වයිකාටෝ කේම්බ්‍රිජ් පුකමොරේ මොරේ කියන ග්‍රාමය තමයි අපි මේක ෆිල්ම් කරේ. මම ඒ කාලේ මාසයක් වැඩ කරා ෆීචර් ෆිල්ම් එකක කේම්බ්‍රිජ් වල. යනකොට දකින්නවා මේ ගෙයක් තියෙනවා, අයිසොලේටඩ් ගෙයක්, පරණ ගෙයක්, කඳු පන්තියක් පිටිපස්සේ. ඉතින් මට හරි ආසයි තුනවා මේ ගෙදරට ගිහිල්ලා මේ බලන්න මේ මාර ෆිල්ම් එකක් කරන්න පුළුවන් තරම්ම ගෙයක්. ඒ ගෙදරට ගියාම මමයි මගේ ප්‍රොඩක්ෂන් එකේ කෝඩිනේටරයි තමයි අපි ගියේ. දැන් එයා ප්‍රොඩක්ෂන් කෝඩිනේටර් ටියාරෝ හාලේ ඉන්නේ ෆිල් ෆාම. ඉතින් අපි දෙන්න ගිහිල්ලා ඇත්තරම මේ ෆාම් හවුස් එකකින් ගිහලා දොරට තට්ටු කරාම කවුරුත් දොර ඇරියේ නැහැ. ඊට පස්සේ ඒ ගේදර ඇත්තරම මිනිස් වාසයක් නැහැ. ඊට පස්සේ අපි පිටිපස්සෙන් ගිහිල්ලා අපේ ඒ ෆාම් ඩේරි අයිතිකාරයෙන් ඇහුවා මේ ගේදර කවුද ඉන්නේ, අයිතිකාරයා ඉන්නවද, කොහොමද මේ ෆිල්ම් එකක් කරන්න කියලා. කිව්ව ගමන්ම ගොඩාක් පුදුම සහගත දෙයක් වුණා. ඒ අහපු මිනිස්සයා තමයි ඒ ෆාම් එකේ ඒ ගෙදර අයිතිකාරයා. ඒ වගේම මේ මිනිස්සයා අපිට හම්බුණ එයා නිව්යෝක් වල ලොකු ගැෆර් කෙනෙක්. ගැෆර් කියන්නේ ලයිටින් ඩිපාර්ට්මන්ට් වල හෙඩ් කෙනෙක් තමයි නිව්යෝක්. ඔයගලන් අහලා ඇති පේපර් මූන් කියලා ෆිල්ම් එකක් ඇවිල්ලා තියෙනවා ඒ ගානේ. ඒකේ ගැෆර්. ඉතින් එයා අපිට කිව්වා I was in the industry අනිවාර්යයෙන්ම මේක ගන්න කියලා. මේක කියන්න ඕන දේ අවුරුදු 25කට කවුරුත් හිටපු නැති ගයක්. ඉතින් අපිට ලොකු මේ ටාස්ක් එකක් වුණා මේ ගේ කොහොමද අලුත් විදියට 1940s මොකද ඒ කාලේ අපි ෆිල්ම් එකක් කරද්දී මේක අලුත් ගයක් විදියට තියෙන්න ඕනේ ඒ කාලේ හැටියට. ඉතින් අබන්ඩන් මේ ගේ අරගෙන මගේ ආර්ට් ඩිපාර්ට්මන්ට් එක මාස 6ක් තිස්සේ ගිහිල්ලා මේක අලුතෙන්ම රෙනොවේට් කරා අලුත් ගයක් විදියට. ඉතින් මේක තමයි අපිට ගොඩාක් උන චැලෙන්ජ් එක වර්ඩි ඔෆ් ది හදද්දි. කාපට් ගලවන්න ඕන වුණා, ගිනි උදුන් ගලවලා අලුත් ගිනි උදුන් දාලා වෝටර් බ්ලාස් කරලා ඒ වගේම පේන්ට් කරලා. ඉතින් හාස්‍ය ජනකර කතාවක් කියන්නේ තප්පර 3ක ෂොට් එකකට මුළු ගෙදර ඉස්සරහව කෝට් 3-4ක් පේන්ට් කරන්න වුණා අපිට. හැම වීකෙන්ඩ් එකේම මගේ ආර්ට් ඩිපාර්ට්මන්ට් එකේ ඒ ක්‍රූ එක ගිහිල්ලා ඒගේ හැදුවා. ඊට පස්සේ මාස දෙකක් ඒගොල්ලන් ගොඩක් ෆුල් ටයිම් මේ ගෙදර ඉඳගෙන වැඩ කරා. මේක අලුත් විලායකක් 1940s විලායකක් බවට පරිවර්තනය කරන්න. ඉතින් ඒක තමයි ගොඩක් මේක. ඉතින් මට විශේෂයෙන්ම කියන්න ඕනේ දේ තමයි මෙතන කේම්බ්‍රිජ් වල කමියුනිටි එක අපිට ගොඩාක් උදව් වුණා. සමහර මිනිස්සු පාර යන ගමන් නවත්තලා you guys doing a film එහෙම කියලා ඒගොල්ලන් ඇවිල්ලා ගෙදර කෑම අයිස්ක්‍රීම් මේ වගේ දේවල් ඒ කමියුනිටි එකේ ලොකු සපෝට් එකක් හම්බ වුණා. ඒ වගේම මිනිස්සු බඩු ගෙනල්ලා ඇත්තටම මේ ප්‍රොජෙක්ට් එකට ඒ කමියුනිටි එක කේම්බ්‍රිජ් කමියුනිටි එක විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ ප්‍රොජෙක්ට් එකට ගොඩක් උදව් කරා. ඉතින් ලොකු බජට් එකක් තිබ්බෙන්නේ නැහැ. තිබ්බ මේ පොඩි බජට් එකෙන් ලොකු වැඩක් කරා. අපි මේ බජට් එකක් හැදුවම අපිට ආව එන්න ලොකු ගාණක්. ඉතින් හිතා ගන්නත් බැරි විදියට ඒ කමියුනිටි සපෝට් එක අපිට හම්බුණා. Okay guys, here we are. We're here in Pukemoremore, which is just outside Cambridge. This is our health location, where at least 3/4 of the shoot of Worthy of These is going to be happening. We're sort of shooting as if we're going to have a 1940s villa. As you can see, we've got people on the roof. There's Graham up there. We've been water blasting the front of the house because that's getting a paint job. Inside the house, we're ripping up the carpet, we're cleaning all of the walls because this house has not been touched for about 20-25 years, inside or out. And majority of the crew that are based around Cambridge, Tokoroa, within Waikato anyway, all here today, chipping in, you know,
helping out, because without dedicated filmies like these guys, none of the work would be possible. It's our first day in the house today, and we're doing really well. We've got all the carpet out, and it's surprisingly in really good condition, so it's really good to see. Everyone's back on tomorrow, and we've got a lot to get through, but I think we'll get there. We haven't run into anything major yet. It's all pretty straightforward, so it should be good. දැන් දුලිත් ඔයා ඔය විදිහට කියාගෙන යද්දි මගේ හිතෙත් සම්පූර්ණයෙන්ම චිත්‍රයක් වගේ ඇඳෙනවා. ඔබ කොහොමද ඔබගේ කැපවීම සහ වැඩ කටයුතු කොහොමද මේ චිත්‍රපටයේ වෙනුවෙන් ඔබ කරේ කියලා. ඉතින් ඒ වගේම මට අහන්න කැමතියි, දැන් ඔබ ඔය කියන විදිහට ඔබ සෑහෙන ශ්‍රමයක් සහ මුදලක් වියදම් කරලා තියෙන බවයි අපිට හැඟෙන්නේ. ඉතින් මේ බජට් එක ඔබ කොහොමද හොයාගත්තේ? මේක ඔබේ පෞද්ගලික බජට් එකද නැත්නම් ඔබට කවුද මේ සඳහා උදව් උපකාර කරේ? අපි ඉස්සෙල්ලාම ක්‍රවුඩ් කැම්පේන් එකක් කරා, ක්‍රවුඩ් ෆන්ඩින් කැම්පේන් එකක් කරා. මෙහෙම ෆිල්ම් එකක් කරනවා කැමති අය අපිට උදව් කරන්න කියලා. ඉතින් අපි හිතුවටත් වඩා ගොඩාක් අය මේ කැම්පේන් එකට, ක්‍රවුඩ් ෆන්ඩින් කැම්පේන් එකට උදව් කරා. ඒ උදව් කරගත්ත දේෙන් තමයි පන්නරයක් ලැබුණේ. ඒ කියන්නේ මිනිස්සුන්ට මේ වගේ කතාවක් බලන්න ඕනේ, කලාවක් කතාවක් බලන්න ආසයි කියන එක. මේ වගේම මට ඊට පස්සේ ඉතින් ප්‍රයිවට් ඉන්වෙස්ටර් කෙනෙක් හොයාගෙන එයාගෙන් ඉතුරු මුදල කව කරන්න පුළුවන් වුණා මේ ප්‍රොඩක්ෂන් එකට. ඊට පස්සේ පෝස්ට් ප්‍රොඩක්ෂන් එක කියලා තියෙනවා. ෆිල්මින් වල ස්ටේජස් තුනක් තියෙනවා. ප්‍රී ප්‍රොඩක්ෂන්, ප්‍රොඩක්ෂන්, පෝස්ට් ප්‍රොඩක්ෂන්. පෝස්ට් ප්‍රොඩක්ෂන් වල ගොඩක් කරන්නේ එඩිටින්, සවුන්ඩ් සහ මියුසික් කම්පොසිෂන්, විෂුවල් ඉෆෙක්ට්ස් ඒ වගේ දේවල්. ඉතින් ඒ කරන කාර්යයන් වලට අපිට බජට් එක ඇත්තටම නැති වෙලා ෆිල්ම් එක පෝස්ට් කරන්න සිද්ධ වුණා. ඉතින් ඒ වෙලාවේ අපි ක්‍රියේටිව් කොමියුනිටීස් වගේ ෆන්ඩ්ස් වලට ඇප්ලයි කරලා ඕක්ලන්ඩ් වල ඒගොල්ලන් අපිට ඒ ෆන්ඩ්ස් ග්‍රාන්ට් කරා මේ ෆිල්ම් එක ඉදිරියට කරගෙන යන්න. අපේ ඉන්ටර්නැෂනල් ක්‍රූ එකක් තමයි පෝස්ට් ප්‍රොඩක්ෂන් එකට ගොඩාක් අපිට සහභාගී වුණේ. ඉතින් අපි UK වල ඇලෙක්සැන්ඩර් නෝමන් කියන්නේ ටිකක් ඉන්ඩස්ට්‍රි එකේ ගොඩාක් ලොකු ෆිල්ම්ස් වලට එයාගේ දායකත්වය දීපු කෙනෙක්. එයාව අවර්දි ඔෆ් ති ෆිල්ම් එකට ගන්න පුළුවන් වුණා. එයා කරලා තියෙනවා මවුන්ටන් බිට්වීන් අස්, චකි, බ්ලැක් පැන්තා, ඒ වගේම ජුරාසික් වර්ල්ඩ් වගේ සිනමා පටවලට එයාගේ දායකත්වය, එයා කම්පෝස කෙනෙක් විදිහට දායක වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ කෙනෙක්ව අපේ මේ අවර්දි ඔෆ් ති පොඩි ප්‍රොජෙක්ට් එකට ගන්න පුළුවන් වුණා. ඒ වගේම මෙක්සිකෝ වලින් තම අපේ සවුන්ඩ් ඩිසයිනින්ස් සවුන්ඩ් ඉන්ජිනියරින් කරේ. නෙට්ෆ්ලික්ස් ප්‍රොඩක්ෂන්ස් වලට ගොඩාක් සහ ඉන්ටර්නැෂනල් ප්‍රොඩක්ෂන් වලට ගොඩාක් වැඩ කරන පාරා ලුයිස්, බ්ලැක් ඇන්ඩ් වයිට් ෆිල්ම් එකක් ඇවිල්ලා තියෙන ඕගලන් දන්නවා, දන්නේ රෝමා කියලා. ඉතින් ඒකේ සවුන්ඩ් ඉන්ජිනියර්, ඒ වගේම නෝමැඩ් ලෑන්ඩ්ස්, එයාගේ ප්‍රොෆයිල් එකත් ගොඩක් ලොකුයි. ඉතින් ඒ වගේ ශ්‍රේෂ්ත්‍රේ දවන්තයා අපේ මේ පුංචි ප්‍රොජෙක්ට් එකට සහභාගි කරගන්න, ඒ වගේම ඒගොල්ලන්ගේ ටැලන්ට් එක අපේ ප්‍රොජෙක්ට් එකට ගන්න අපිට පුළුවන් වුණා. වර්දි ඔෆ් ති ප්‍රොඩක්ෂන් එකම මල්ටි කල්චරල් ප්‍රොඩක්ෂන් එකක්. ඉතින් මම ශ්‍රී ලංකන් ඩිරෙක්ටර්. ඉතින් මේක නිව්සීලන්ඩ් බේස්ඩ් වුණ කතාවක් 1940s වල. ඉතින් කිවි අය හිටියා, ඒ වගේම ඉන්ඩියන්, චයිනීස්, කාම්බෝජියන්, ජර්මන්, UK, මෙක්සිකෝ, ඉටාලියන්, මෞරි, ඒ වගේ ගොඩාක් කල්චර්ස් 10කට වඩා කන්ට්‍රීස් වල ටැලන්ට්ස් එකතු කරලා තමයි අපි මේ ෆිල්ම් එක ඇත්තරම කරේ. ඉතින් අපිට ගොඩක් සතුටේ හම්බුණ ප්‍රතිලාභය සහ ප්‍රතිඵලය ගැන. I'm Lance, the producer for Worthy of Thee. Tasha Morgan, and I am the writer of Worthy of Thee. Gareth Hissin, I'm the executive producer. Jared Jones, I'm the director of photography. Sarah Price, and I am wardrobe supervisor.
put to life. ඇත්තටම දිලි තුවා ඔය කියන දේවල් අහගෙන ඉන්නකොට මටත් හරිම ආසාවක් හිතෙනවා මේ රටේ කොහොමද මේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක සිද්ධ වෙන්නේ කියන එක ගැන. ඒ විතරක් නෙමෙයි දැන් තවත් කෙනෙක් මේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් මත් නැත්නම් ආසාවක් එයාගේ හැකියාවක් තියෙනවා නම් උපමට්ටම් කරගන්න ඔබ ඒ අයට දෙන්නේ මොන වගේ උපදෙසක්ද? ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට ගොඩක් අය එනවා අඩුයි. මොකද ක්‍රියේටිව් ඉන්ඩස්ට්‍රීස් ගොඩක් අය රිස්ක් එකක් ගන්න බයයි. ජොබ්ස් තියෙයිද ජොබ් නැති වෙයිද. ඉතින් මම ඉගෙන ගන්න කාලේ මට ගොඩක් අය එක එක දේවල් කිව්වා, මොනාද මේ කරන්නේ, ෆිල්ම් කරලා මොනාද කරන්න පුළුවන්. තමන් කැමති දෙයක් ඇත්තරම කරොත්, තමන් ආස දෙයක් ආසාවෙන් කරොත් අනිවාර්යෙන් ඒකට ඔපර්චුනිටීස් අපි හදාගන්න ඕනේ. ඉතින් ඒක තමයි මමත් කරේ. ස්ටඩි කරන කාලේ ඉඳන් ඔපර්චුනිටීස් අපිම හදාගත්තා. ඉතින් මේ ඔපර්චුනිටීස් හැදුද්දි නෙට්වර්ක්ස් ඕපන් වෙනවා. මිනිස්සු මේ නෙට්වර්කින් කියන එක හදාගන්න ඕන අනිවාර්යෙන් ක්‍රියේටිව් ඉන්ඩස්ට්‍රීස් වල. ඉතින් මේ වගේ ෆිල්ම් එකක් ක්‍රූ එක 60කට එහා ඩි ඔෆ් දී වලට හම්බුනේ මේ නෙට්වර්කින් හදාගත්ත හින්දා. ඉතින් නෙට්වර්ක් එකක් හදාගෙන එහෙම ජොබ්ස් ආෆ්ටර් ජොබ්ස් කරොත් සහ වැඩ පෙන්නුවොත් ඒගොල්ලන් අනිවාර්යෙන් ඕගලන්ට ඊළඟ දවසෙත් කතා කරනවා, ඊළඟ ප්‍රොඩක්ෂන්ස් වලට කතා කරනවා. ඉතින් එන්න ඉන්න අයට කියන්නේ අනිවාර්යෙන්ම මේක හොඳ ඉන්ඩස්ට්‍රී එකක්. ෆිල්ම් ඉන්ඩස්ට්‍රී කියන්නේ මල්ටි මිලියන් ඩොලර් ඉන්ඩස්ට්‍රී එකක්. ඉතින් ඔයගලන් කැමති නම් ෆිල්ම් හදන්න, ස්ටෝරිස් කියන්න, අනික කපැත්තක් කියලා නෑ. රයිටර් ඩිරෙක්ටර් යනවා නම් එහෙමයි, ප්‍රොඩියුසින් කරනවා නම් එහෙමයි, එඩිටින් කරනවා නම් එහෙමයි, වීඩියෝග්‍රාෆර් සිනමටෝග්‍රාෆි කරනවා නම් එහෙමයි, ස්ටන්ට්මන් නම් එහෙමයි, ඔයගලන් ස්ටන්ට්ස් දන්නවා නම්. ඉතින් ගොඩාක් ඇවෙනියුස් තියෙනවා ෆිල්ම් ඉන්ඩස්ට්‍රී එකේ. ඉතින් මේ ඇවෙනියුස් වල යන්න ඔයගලන්ගේ දක්ෂතාවය මොකද්ද, ඔය ලියන්න දක්ෂණ, ඒ පැත්තට බර වෙලා ඒ වගේ කෝසස් තියෙනවා කරන්න. කෝසස් කරන එක හොඳයි, බේසික් නොලෙජ් එක හදාගන්න. ඉතින් ඒ වගේ දේවල් කරලා යන්න පුළුවන් තමන්ගේ ඩ්‍රීම් එකක් කරා. ඒත් එකම අපි දැනගන්න කැමති වගේ මොනවද අනාගත බලාපොරොත්තු කියලා. අනාගතයේදී බලාපොරොත්තු වෙන ඉන්නවා ෆීචර් ෆිල්ම් එකක් කරන්න වර්ධි ඔෆ් දී එකෙන් පස්සේ. සමහරවිට මේක එක්ස්ටෙන්ෂන් එකක් වෙන්න පුළුවන්. ඒ වගේ මයි සාෂයි මේකේ රයිටර්, දැනටමත් කතා ලියාගෙන යනවා. ඊට අමතරව මගේ ෆුල් ටයිම් ටීචින් එක ගොඩක් පාර්ට් ටයිම් වැඩ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරලා මගේ දායකත්වය දෙන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. හොඳයි දොලිත්, එහෙනම් ඔයාලට ගොඩාක් ස්තුතියි අද දවසේදී ඔයාගේ මේ කාලය වෙන් කරගෙන අපේ මේ කතාබහට එකතු වීම ගැන. ඒ වගේම ශ්‍රී ලංකන් පුවත්පතේ අපි හැමෝම ඔබගේ අනාගත සියලු බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා සුබ ප්‍රාර්ථනා කරනවා. ඔබට බොහොමත්ම ස්තුතියි. Thank you Kanchana, ඔයාටත් මාව ඉන්ටර්වියු කරාට. ඒ වගේම ශ්‍රී ලංකන් පුවත්පතට මගේ හදපිරි ප්‍රණාමය පුද කරනවා. හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.